ෝන් කිය පිගන්නව සියලු දෙනාම අදපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ලෝි one හමත් නැත්තම් ක ලෝවල තියන අර්පනය හෙමත් නැත්තම් Offෆ කියන පාඩම ගැන සාමන්‍ය කරිමිනල්ලෝ ක ඉඩස්්‍රියල්ලෝ වගේ සබ්ෙක්ස් ගත්තොත් එ හැමේ එකත්ම රදාා පවති නවා කක්කරි ස්ටචු් එකක් මත්තේ මොක් හරි ආ්‍යාපානතක් මත්තය තමයි ඒවා රදාා පාතිනනි ධන්ඩී සංග්‍රහය අණු ක්‍රම ව්‍යවස්ථාවතේවාඇ එක ඒවගේ මොකක්හරිඇක් මත්තය තමයි ඒව රදාා පවතින්නේ හැබ ෝ ලිග ක්‍රක් ලෝ ගත්තාම මේක කිසිම් වෙලාවක යම් ආක්‍යාපනතක් මත්තේ රන්දාා පවතින විෂයක් නෙවේ එක නිසාම තමයි මේ විෂය අනිතුෂයන්ට වඩා ල වෙන්නේ ඇතනම ගිවිසුම් නීතිය ොකක්මත්තෙද රඳාපාතින්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් කෙනෙ එකට දෙන්න තියෙන් උත්තරය තමයි ගිවිසුම් නීතිය රඳා පවතින්නේ කේස් ලෝස් මත්තේ හැමවෙලේම කේස් ලෝය එකක් ඇතුළෙන් තමයි යම් ලීගල් පොයින්් එකක් එලියට ගන්න පුළුවන් ලෝ ෆබ්ලිගේෂන් වන් වල මේකට බේසිකලි දැන්ටෙන් අපේ ය කරන්න මැකන්ඩ්‍රික් කියන පොතයි මෙ මේ වීරමන්ත්‍රී කියන පොතයි හොය පොත්් දෙක විශේෂෙන්ම මේ පොත එතකොට එකක් පදනම් කරගෙන අදපි සාකච්ඡා කිරීම ඉදිරියට කරගෙන නැහෝ මුලින්ම්මආර්පනයට යන්න කලින් ගිවිස්සුමක් කියන්නේ මොකක්්ද කියන එක හරියට පැහැදිලි කරගෙන ඉන්නවායි ගිවිසුමක් කියන්නේ පර්ශල දෙකක් හෝ කිහිපයක් බැන්ධතාබන නයිතික වශයෙන් බලාත්මක කරන්න පුළුවන් එකගතාවයක් ඔතෙදි එකං ගතාවයක් කියන එක හරිම ගතගත් මොකද මේකේ හැම්ම ගිවිසුමක් තුළම එකගතාවයක් තියෙනවා හැබැයි සෑම ගතාවයක්ම ගිවිසුමක් වෙනවාද නෑ කොහෙත්ම නෑ උදාහරණ එපිදිට මං මගේ යාළුවත් එක්ක කොෑරි ට්‍රිප් එකක් කියන්න එකඟවෙන හැබ ඒ ඒ එකගතාවේ කැඩුවයි කියෙේ යායට පුළුවන්ද උසාාව ගිහිල්ල මට නඩු බවරන්න බෑ මොකදේක හුදෙක් එකගතාවයක් පමණයි එකගතාවයක් ගිවිසුමක් බවට පත්වෙන්නේ ඒක නයිතිකව බලාත්මක කරහැක් කරකිරීමට අවශ්‍යතාවයක් තියෙන විදිහට එකගුණ දෙයක් පමණයිය උදාහරණයක් විදිහට එකගතාවේ කියන ඒරි අයක ගත්තොත් ඒක තින උපකුලකයක් තමයි ගිවිසුමක් කියලා ගිවිසුම් කියන්නේ කියල ගන්න පුළුවන් ගිවිසුමක් ඇතිවෙන්න්ඩ කොුමදකි කියල ඇහුවොත් අපිට දෙන්න තියෙන උත්තරය තමයි ගිවිසුමක් ඇතිවෙන්නේ අර්පනයක් සිදුකල්ල ඒ අර්පනය නිවැරදි ආකාරයෙන් ප්‍රතිග්‍රහණය කිරීමෙන් තමයි ගිවිසුමක් ඇතිවෙෙන්ඩි. දෙ මොකදද මේ ආර්පණයක් කියන්න අර්පනයක් කියන්නේ යම් පාර්ෂවයක් තවත් පාර්ෂවයක් එක් යම් එකගතාවයක් ඇතිකර ගැනීම සඳහා සිදු කරනු ලබන යෝජනා අද අන්නේ යෝජනාව අර්පන ලාභියයා විසින් ප්‍රතිග්‍රාණය කරපු තැන තමයි ගිවිසුම කියනදේ ඇතිවෙන්නේ මෙතැන්ද වැදගත්තන නීතිම මේ න්‍යා ඇතින තමයි අමිරයි මේේල් එමත්නම් ධර්පන ප්‍රතිබිම්බ නයාය කියලගන්න මේ ධර්පන ප්‍රතිබිම්බනි අය කියන එක සරලවගත්ත මේකෙන් කියවෙන්නේ යම් කෙනෙක් ආර්පනය කරන දේසාහ තවත් කෙනෙක්ඒ ප්‍රතිග්‍රහණය කරන එක නිශ්චිත සහ පැහැදිලි වෙන්න ඕන සහ අර්පනකරු විසින් ආර්පනය කරපු ලෙසින්ම ප්‍රතිග්‍රහණය කරන කෙන විසි ප්‍රතිග්‍රහණ කළයුතුයි ැද් මගද වෙනසක් වන්න බ්‍යර්පනය කේ ොදේද එතන තිබේ මොනක්ොන්දසිද මොනකන්ගතාද එක ඒ ආකාරයෙන්ම පිළිගන්නඕනේ ප්‍රතික්‍රහණය සිද්ධ කරනු කියෙන අර්පනයක් ගත්ත හම ආර්පනණයක්යන්නේ අපි කලින් කිව්වාගේ තවත් පාර්ශවයකට නීතිමය ෝ බෑ දෙන්න එකගතාවකට කරන යෝජනාව මේ ආර්පනය තියනෝ විශේෂිත ලක්ෂණ කීපෙව. ම එක තමයි එක හරිම නිෂ්ටිතවෙන්නු. අපි විසින් කරණ යෝජනාව හරිම නිශ්චිත වවෙන්නු නැවි නි්ද වෙන්න බෑ ද අපි ඒක පැහැදිලි කරන්න යන්න කේස්ලෝ එක කරා අපි දැන් ගමු ගන්තිංවර්සස් බ්ලින් කියන කේස්ලෝ එක. මේකද එක පුද්ගලෙක් තව පුද්ගලයෙක් සතුවතියන අශ්වයෙක් මිලදී ගන්න එකක වෙනවා. එකඟ වෙද්දිා ගිවිසුමේ කොන්දේසියක් විදිහයට ඉදිරිපත් කරන්නවා මේ අශ්වයා වාසනාවන්ත වුණොත් මමවාට වැඩිපුර පවුම්පහගමුදල ගෙවනවා කියලාගැන මං අස්යාව මිලදීගන්න කැමති මේ අස්වයාව වාසනාවන්ත වුණොත් ලකිී වාසනාවන්තුුණොත් මම තව වැඩිපුර පවුම්පහග මුදල ගෙවන්න කැමති. හැබැයි මේ සිද් ොච්චනිසාය ඔල්ලොට අධිරණයට යන්න වෙනවා අධිකරණය තිරණය රන්න වා මේ වාසනාවන්ත බව කියන්නේ එක මෛන ක්‍රමත් නෑනෑ වාසනාවන්ත බව මයින්න මොකක් කර මින්ම්මක් හරි ඒ මනෝමූලික දෙයක් න එක එක් කන එකවිදිට වාසනවානක දකින්නේ එතකොට මෙන්න මේ ලකී කියන වච්චනය වාසනාවන්ත කියන වචනේ හරිම විනිශ්තිතයි කියලා අධිකරණය තීරණය කරන්නවා එක නිසා මේක ඒ පවම්පහත් වැඩිපුර ලබාදීම කිය එක ආර්පණයට අදාල කොටසක් නෙවේ ඒක ආර්පණයක් කියලා ගන්න බෑ මොකදඒ එක නිශ්චිත නෑ කියල අධිකරණය තීරණය ගන්නවා අර්පනයක තියෙන්න ඕනේ දෙවන වැදගත් ලක්ෂණය තමයි දෙපාර්ශවය අතර නයිතිකව බැඳීමේ වුවමනාවක් තියෙන්ෙනව අර උදාහරණයකි දියට මං කිව්වා මම යාළුවෙක් එක ක්‍රිප් එකක් යන්න ගනවා නැතමයි යාළුවක්ගේ බර්ද්ධේ පාටියකක් සෙලිබේට් කරන්න එනවයි කියලා එකකදාවයක් ඇති කරගන්නවා හැබැයි කිසිම අවස්ථාවක එකගතාවයක් තිබ්බට අපි බලාබරොත්තු වෙන්න නෑ එක නයිතිකව බලාත්මක කරගන්න අවශ්‍ය කරුණක් කියලා දෙැ මේොෝ බල්ෝ මේකෙදී සිද්ධ වෙන්නේ ස්වාමියා සහ බිරිදාාතර ඇතිවන එකගතා හුදෙක් එකඟතා පමණයි මෙ නයිතිකව බලාත්මක කිරීමේ අවශ්‍යතාව ඒගොල්ලන්ට නෑ. ඒක නිසා මේක අර්කණයක් කියලා සරකන්න බෑ. අපිහිතමු කෙනෙක් තමන්ගේ බිරිදව කොහේ ඇරි පොලේයන්න එකඟෙනවා. හැබයි පොලේක්කං යන්න වෙන්න හෙම කියලා බිරිඳට ගිහිල්ල උසාවියට ප්‍රවේශ වෙන්න බෑ මෙන්න මෙයා මෙහෙම එකගතාවයක් කලා. එකගතාවයක් පල කලා මේක මෙයා ඉටු කලේ නෑ ඒක නිසා මේකට මට වන්දි ලබා දෙන්න කියලා කියන්න බෑ මොකද හුදෙක් ඒවගේ එකඟතා කියන්නේ හුදෙක්ම එකගතා පමණයි ඒවා නයිතිකව බලාත්ම කර ගැනීමට හිතලා එකඟවීමක් සිද්ධ වෙන තැන් නෙවේ ඒවගේම අර්පනය ඕන කෙනෙක්ට ප්‍රතිප්‍රහණය කරන්න බෑ දැ මම් මගේ කාරෙක සුනිල්ට විකුණනවා කියලා අආර්පණය කලාන ඒ ප්‍රතිග්‍රහණය කරන්න ඕ සුනිල්ම තමයි කමල්ට ඇවිල්ලබේ ඒ ප්‍රතිග්‍රහණය කරන්න මංඒ කල්ල දින සුනිල්ටනා ඇබැයි අර්පනයක් පුදගලයෙකුට ඉතරක් කරන්න ඕනි කිල දෙයක් නෑ සහරවෙලාටක පුද්ගල කණඩායනකට නැත්තං පොදු මහ ජනතාවට පොදු ඒ සිද්ධ කරන අර්පණය පෙන්නක තුුවර ඒ එක නිශ්චිතව දක්වන්න ඕනේ කාට මේ ආර්පනය සිද්ධ කරන්නේ කියලා ඒ අර්පනය ඉලක්කගත වෙන පිරිසට පමණයි ඒක ප්‍රතිග්‍රහණය කිරීම හැකයා පවතින්නේ හැකයන්නේ ආර්පනයක තියෙන තුන්වෙෙන ලක්ෂණය තමයි ආර්පනය නිශ්චිත පුද්ගලයකුට පුද්ගල කණ්ඩෑයමකට හෝ පොදු මහා ජනතාවකට ඉලක්ක කරලා ලබා දෙන්න ඕනේ. මෙතැන්ද වැදගත්වෙනවා කාලල් වසස් බෝලික් ඉස්මෝක් බෝල් කියන නරුතන්දු මේකෙති මේ කාබෝලික් ඉස්මෝක් බෝල් කියන සමාගම බෙහෙතක් හදනෝ සෙම් ප්‍රතිශ්්‍යාවට සෙම් ප්‍රතිශ්්‍යාවට හදන බෙහේතින් කෙනෙක් සුව වුනේ නැත්තම් අපි මෙන්න මෙච්චර පවන්ගාන ගෙවනවා කියලා එගොල් ඇඩ්ඩ ඩේස්මට එකක් දා දානිෙ නිකං නෙමේ එගොලු කියන අපි මෙන්නම බැංක්කුවේ වන්දිගේ සුව නෝොත්කාටහරි වදිගේවම් සහ මෙන්න මෙච්චන මුදලක් තැන්පත් ක නො මේ මුදලෙ අපයාට මෙන්න මේආකාර වන්දිගෙවිමක් කන්නවා කියලා ඇඩ්ඩ ටස්මන්ට එකම කියවක දැ මේ කාලිල් කියන කාන්තාව සෙම් ප්‍රතිශ්‍යාවට මේ බේත භාවිතාව හැබැයි ඒකින් අ කියල තියෙනවිතින භාවිතා කළක් කිසිම සුවයා කම්බෙන්න්න නෑ මෙයා මොකද කරන්නේ මෙයා අධිකරණයට ප්‍රවේශයෙන් අධිකන ට ප්‍රවශලා ොද කියන්නේ මෙන්න මේ විදිහ දැන්වීමක් දැකළ තමයි ම මේ ගත්තේ කිව්ව විදිහටම මම මේ පාවිච්චි කළා හැබැයි මට කිසිම සුවයක් නෑ එතකොට සමාගමමුකද කිව්වෙේ නෑනෑ මේක මේ අපි මේ අර්පනයක් කරන්න ඉතාගෙන දව ඇද ටිස්මටක් නෙවේ මේක අපි මේ සල්ලි තැන්පත් කලා වන්දිගවන්නේ ක් කොම කිව්ේ මේ ඇඩ්ඩටයිසිම් ප පස්සේ. නැතුව මේ. අපි මේ ආර්පනයක් නෙව මේ කල්ලා තියෙන්න්නේ කියල තමයි සමාගම තර්ග කරන්න. හැබැයි අධිකරණය තීරණය කන්නවා. නෑ මේක මේ සල්ලි තැම්පත් කලා කියන එකෙන් කියවෙන්නේඒ පාර්ශවයට නයිතිකව බැඳීමේ. ආර්පනයක් සිදුකර නයිතිකව බැඳීමේ අදහසක් තිබ්බ කියියන එක. ඒක නිසා. ටිස්මට එක දැකල එක පාවිච්චි කරන කෙනෙක්ට සුවවීමක් සිද්ධ වුන් නැත්තාම් ඒක අනිවාරෙන්ම වන්දි මුද්දල කිය පුවිදිහට ගෙවන්න ඕනි කියලා තීරණය කරෙනවා හරි අර්පනය සම්බධ ඊළඟ කරුණ තමයි ඊළඟ ලක්ෂණය තමයි අර්පනයක අර්පනය ලිකිිතව වාචිකව හෝ වියන්ගේෙන් ක්‍රියාවෙන් ප්‍රතිග්‍රහණ කරු වෙත සනිිවේදනය වෙන්නනි හුතෙක් ආර්පනය ප්‍රකාශ කරන්න ඇතුව තමන්ගේ හිතේතියාගෙන ඉඳපුදයක් වුණාට ඒ බලාත්ම කරන්න බෑ. අදා ලර්පන ැ ප්‍රතිග්‍රහණ එක සිදුකරන්න පුළුවන් පර්ශවෙත ප්‍රකාශ කිරීම එක ලිකිතව වෙන්න පුළුවන් කටින් කියන වෙන්න පුළුවන් නැත්තමාකර වියන්ගෙන් ක්‍රියාව සිදුකරන්න දෙයක් වෙන්න පුළුවන් කෙසේ හෝ සනිිවේදනය වීම අත්්‍යය වශ්‍යයයේ. ඒ වගේම තමයි මේ අර්පනක තියෙන තවත් ලක්ෂණය පස්සනිි ලක්ෂරය අපි මුලදිගත්තා ඒ නිශ්ටිත වෙන්න ඕනේ දෙවනියක නෛතිකව බැඳ මේ චේතනාවක් තියෙන්න්න ඕනේ තුංගෙනියක ආර්පනය නිිශ්චිත පුද්ගලය කෝ පුද්ගල කණ්ඩායම්කට පොදහන ජනතාවට ඉල්ලක්ක ගත කරලා ප්‍රකාශ කරන්න ඕනේ ඒවගේ හතරෙනියක අර්පනය ලිකිත වාචිකව හෝ වයන්ගේෙන් ක්‍රියාවෙන් ප්‍රතිග්‍රහණකරවෙද සංනිිවේදනය කරන්න පස්සෙන ලක්ෂණය තමයි මේ ආර්පණය කියන එක ට්‍රේඩමන් පෆ් එකක් නොවිය යුතුයි උදාරණ අපි දේත් අපි තමුත් මොකද මේ ට්‍රේඩමන්ස් පෆ් කියන්නේ ට්‍රඩමන්ස් පෆ් කියන්නේ හුදෙක් වෙළදාම වැඩිකර ගැනීම සඳහා වෙළඳ මේ චේතනාවකින් සිදු කරන යම් ප්‍රකාශනයක් ආකර්ෂණය ප්‍රකාශනය තමයි ්‍රඩමන්ස් පෆ් කියලා උදහරණයක් දිියටහි තන්න ෆෑරන් ලවලේ සති දෙකයි සුදු සමයි ද කවුහරි කෙනෙක් ෆෑාරල් ලව්ලේ අගෙන ගාලා සති දෙකෙන් සුදු සමක් එන්න නෑ කියලා අධිකරණයට යන්න පුළුවන්ද කෙනෙක්ට හිතන්න පුළුවන් ඔු යන්න පුළුව කියලා හැබැයි මේ නීතියටදේ කියනවා ටේ මෑන්ස් ප් එකකෙන් හුද්දෙක් වෙළඳ ප්‍රචාරණය සඳහා කරන හවා දැක්වීමක් බලාත්මක කරගන්න අධිකරණයට යම්නි බෑකල් එක වධාරණයක් පවිදිහට කෙනෙක් ඩෙටෝල් වලින් දිසබීජවලින් සයටට අනුනමේ දශම නමයක් විනාශනා කියය. හැබැයි කෙනෙක් ෝක මැල බලා අනුනමේදශම නමයක් විනාසුම්නෑ කියල යට අධකරණයට හිල කියන්න බෑ මෙන්න මේක මේගොල්ලෝ ගිවිසුම කඩගලා කියල මුකද මේක නයිතිකෝ බැඳන්න කරන ප්‍රකාශනයක් දවේ හදෙක් වෙළඳමසා ආකර්ශණය වැඩිකර ගැනීම චේතනාවෙන් සිදු කරන දෙයක් හයවැෙනියන්ගේ තමයි අර්බණය හුතෙ සංග්‍රහ කිරීම සඳහා වූ ආරාධනය ඉෂ්‍රීට නොවිය යුතුයි කියන එක දැපි බලමු කද්ද සංග්‍රහ කිරීම සඳහා වූ ආරාධනාවක් කියනකෙන් අදහස් කැරෙන්ගියල් සංග්‍රහ කිරීමට කරන ආරාධනාවක් කියන්නේ ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් දෙයක් නෙවෙන්. උදාහරණඇි දෙට අපිහිතමු මම මගේ ගේවිකුණන්න ඇඩඩටස්මට් එකක් දානවා පත්තරේ පත්තරේ පළකරනඇඩටස්ම් එකක් කියන්නේ ඔෆ එකක් අපි කලින්කිව්වාගේ ඔෆ එකක් නම් ඕනෙ වෙලාවට ඕන වෙලාවක ප්‍රතිග්‍රහණකරුඩ ග්‍රහයරන්න පුළුවන් ඉල්ලාස් කර ගත්ත නත්තන් ෆ දැ ම මේ පත්තරේක අර්බටිස්මන්් එකක් දාවා කියනන්නේ මගේ ගේවිකුණන්ද මේක ඔෆය එකක් නං අදි සියවත් ඔෆ එකක් නම් මේ දැපිහිතමුූ පත්තරේ මිලදීගන්නා මිනිස්සු දාස් ගාඩා පතරෙන් මිනිස්සු සියදනෙක් මේඩඩිස්මන්ටක් කියල මේකරු මිදී ගන්න ඕනි කියලා හිතනවා දැහමුණත් දැම් මගේ ආර්පනය සිය දෙනෙක් ප්‍රතිග්‍රණය ගන්නඒ සියදෙනට දෙන්න ගෙවල් සීයක් තිය නොදමට ට ගවල්සියක් නෑ තියෙ එකගේ එතකොට මේ ඉන්නිිටේෂන්ට ට්‍රීට් එකක් කියන්නේ අපි සංග්‍රහ කිරීමට ආරාධනාක එන්නවා ඇවිල්ල බලන්න බලලා ඔයා විසින් මටාර්පනය කරන්න ද මං මගේ ගේ විකුණන්න ඇඩ්ඩටයිස් කන්නවා තියන්නේ මම සංග්‍රහ කිරීම සඳහ් ආරාධනවක් කරන්නේ එන්න ඇවිත් බලන්න එතකොට මේ එඩටිස්මට එක දකින මනුස්සය ඇවිල්ලගේ බලනන් ගේ බලලායක හරි මල් ලක්ෂ හත්තෑයකටම මේ මිලදීගන්න ැමති එතකොට එයා මයිට ආර්පනයකර. ඒ එයා කියන මිලට ආර්පනය මම ප්‍රතිග්‍රහණය කරන්න කැමතිනම් මම් ප්‍රතිග්‍රණයකන්නවා නැත්තම් බංඒ ප්‍රතික්ෂයප කන්නවා. ඒක අයිතිය මං සතුයි මෙතැදි වෙන්න ම ඉල්ලිටේන්ට ්‍රීට් එකක් කන්නවන අන ඒක දකින කෙන තමයි මට ඔෆයකරන්න අනි පැත්තර ම මිලදීගන්නවා අගේ මෙන්න මෙච්්‍ර ගානට කියලා ඔෆයක කරන්නේ ඒයා විසින් තමයි. එතකොට ඒ ප්‍රති ග්‍රණයකිරීමම අනි පත්ර ඉල්ිටේෂන්ට ප්‍රිට් කරපු ම සිද්ධ කරන්න. කාදාළ කීක එක ගිසන්ස මැචටසිිකසි මේකෙද සිද්ධ වෙන්නේ නගර සභාව නගර සභාවටය කුලියට දෙන නිවාස තියෙනවා අන්නේ කුලියට දෙන නිවාස වල ඉන්න කුලිනිි වැසියන්ට නගර සභාව ප්‍රකාශ කරනවා අපි සමහාර විට මේබී අපි මේ නිවාසෝගල්ලන්ට විකුණන්න කැමති වෙන්න ඉඩ තියෙනවා එක නිසා මෙන්න මේ ෆෝම් ෆෝර්ම් එක පුරවල ඉල්ලීම් කරන්න කියලා. හැබයි ගල්ලු කොයිවෙලේවත් කියන්නේෑ අපි අනිවාරෙන් ඕගලන්ට මේක විකුණවා කියද විකුණන්න ඉඩඩ තියෙනවා කියල තමා කියන්නේ. තවට මේ මේ නඩුවට පාදක වෙන කතාව පැමිණිලි කාරය නගර සබාාවෙන් ඉල්ල සිටිනවා ආහෙනනම් මට ස්තරයවන්න මම සලකා බලන්න ස්තර එව්ට වසය වූ අදාළ විදිහට ියකිවිලි ක්කම සම්පූර්ණ කල්ලා ඉල්ලීමක් කරනව මංම මේ කුලියටඉන්න නගර සහටායත් ගෙතර මටම විකුණන්න කියල ඉල්ලීමක් කරනු දැවක ඔහොම තියෙන අතරේ ආණ්ඩු මාරුවක් සිද්ධෙන නගර සභාව හිටපු පක්ෂණව අලුත්පක්ෂ බලයට පත්වෙන චන්දකි එතකොට මොකද වෙන්නේ අලුතැන් පත්වෙන නගර සභාව තීරණය කරනවා අපි මේ කිව්වාවගේ කුලි නිවාස විකුණන්නෑ අපි මේ කැන්සල් කරනවා මේ ප්‍රජෙක්්ටක් විකුණන ප්‍රජෙක්් එක විකුණන්න අපි මේ විකුණ නොව කියපු ප්‍රකාශ පිල්ලාස් කරගන මේ අපි අයින් කරන්න කියලා එකුළු තීරණය. එතකොට මේ පැමිණි ලිකාරය අධිකරණයට ප්‍රවේශනවා මෙන නගර සභාව මටක විකුණනව කියලා ආර්මණයක් කලා හැබැයි ඒක මට දැන් දෙන්නනෑ කියලා. මෙන්න මෙයා ගිවිස් මේ ගිවසුම කඩ කරලා තිය මගේ ප්‍රතිග්‍රහණය කල්ලා යැව්වා ලියවිල්ලා මෙන්න දැන් ගිවසුම කටගන්න කියලා රාධිකරණය කියනවා මේ නකර සභා විසින් කලින්කරපු ප්‍රකාශනය කොහෙවත් කියල නෑ මේ නිවාසා නිවාර්රයම කලිනිවසියන්ට එකුුණනා කියලා බිකුණන්න ඉඩක් තියෙනවා කියලා තම කියන්න එතකොට මේ කැවිල්ලා ඉිටේෂන්ට ්‍රීට් එක ඇතු ඔෆ එකක් නෙේ මෙතන ඔෆ්ෆ එක කරන්නේ අදළ කුලි නිවසිය පෝරමය ෆිල් කල්ල පෙළියවිලී සම්පූර්ගල්ල බාරදීමෙන් තමයි බාරදීමද ඔහු තමයි අර්පණය කර ඒක ප්‍රතිග්‍රහණය කිරීම අකර ස්වබව සතු බලතලය ඒක ඔන්නන් ඒක නොදීන්න පුළුවන් කිසිු ග්‍රශසයක්මෑ ඒවගේ අපි බලමු ටෙන් කාරය පටිපාටිය සහ අර්පනයක් අතර වෙනසත් ත්තර කිව්වගේ කස් ලෝ එකකින් හැමලේම මේ ලෝ ලෝ ඔබිගේෂන්නල මක් හරි ලීගල් පොයින්් එකක් එකක්ස්ලෙන් කේස් ලෝ එකත් හර මේකටා දාල කේස් ලෝ එක තමයි ස්පෙන්සර්වර්ස හාඩිින් කියන කේස් ලෝ එක මේකෙදී යම් බඩුතෝගයක් විකුණන්න ටන්ඩරයක් ඇැඳු මේකදී එකක පර්ෂ ඇවිල්ලා එක එක ගනම්වලට ඉදිරිපත් කන්න නමම් මේ ගන්ට ගන්නම් තව කෙනක් කියෙන නෑ ම ඊට වඩා ගන්නම් එහම එකක් ගනම්වලට එක එක්ක නම් ටෙන්ඩර් ලංසුව තියෙනවා. එෙත්තකොට මේ ඊට පස්සේ එක පුද්ගලයෙක්ට එක ටන්ඩරය ඉල්ලපු කෙනෙක්ට එක ලබා දෙෙන. හැබයි ඒ කෙනානෙේ වැඩිම මිලකට ඉල්ලපුගෙනා. එර් මේ වැඩිම මිලකට ඉල්ලපු කෙනා මොකද කරන්නේ අධිකරණයට ප්‍රවේශ වෙනවා. මොකද මං මෙච්චර වැඩිම ගානට ටැන්ඩරය ඉල්ලලා මට මේක ලබා දුම් නැත්තයැයි කියලා හලා අධිකරණයට ප්‍රවේශවා. අධිකරණය කියනවා නෑ ටෙන්ඩර් ප්‍රියාපටිපාටය කොහෙවත් කියලා නෑනේ. මේ වැඩිම මිලට දෙනවා කියලා. ටෙන්ඩ එකේ බෙහෙම බැඳීමක් නෑ වැඩිම පුද්ගලයට වැඩිම ඉල්ලිය මුදලකට ඉල්ලන පුද්ගලයට මේක ලබා දෙනවා කියලා එහෙම බැදීමක් නෑ. එ කැඳවීමක් කියන්නේ හුදෙක් සංග්‍රහ කිරීම සඳහා ආරාධනයක් පමණයි කියලා අධිකරණය තීරණයකම්ම එවගේම අපි බලමු ප්‍රයිස්ටක්ස් මිලලකුණු කළ බාන්්ඩ් විකිනීමට ප්‍රදර්ශනය කිරීම මේකටා අදාළ කේස් ලෝයක තමයි එකීගේස එක අනිවරෙන් බලාගන්න මේ මේ කියපු ගපසන් වසස් මැන්චෙස සිටිකවසිල් කාබෝලික් ස්මොක්බොල් වගේ කේසස් ්‍රශ්නයයක්තිදට කෙිමද දෙන්න පුළුවන් ේස්ලුවකෙන් මහන්පුළුවන් මේක පහැදිලි කරන්න කියලා මේ අදාල කේස්ලුව එක ප්‍රයිස් ටක්ස්වල්ට දාළ ැන්නේ මිලකුණමක බාණ්ඩ වික්කිනීම සඳහා ප්‍රදර්ශනයකිරීමට දාල කේස්ලුව එක තමයි පමසිිකල් සෝට ්‍රිට ිටන් ව බෝ් කෑස් කමිස් ලිමටට කිය නුතිදු මේකෙතිවෙන්නේ මකක්ද ෆාමසියකක්්‍රිෙන් අනවස්ටදාල් ලැවි හලා අලක් තියෙනවා මේකේ ඉස්සරහා රාක්කදාල රාක්කවල සියලුවාකාරේ බෙහෙත් තැම්පත් කල්ලා තිේෙනු. එතකොට යම් පාරිබෝගිකෙක් මේ කඩේට අ හාම හෙයාට පුලුවන්ගේ රාක්කවලි කැමති බෙහෙට්ටික තෝරගෙන හැබැයියා යන්නේ කවුන්ටරට කවුන්ටරඉන්නේ ලියාපදිංචි අෂදවේද ්‍රෙජිස්ට් ෆාර්මසිට් කෙනෙ එයා තමයි කවන්ටරෙන් තීරණය කරන්නේ මේ එක දෙනවද නැද්ද කියලා තීරණය කල්ලා විකිනීම සිද්ධ කරන්නේ ඒ ලියාපදිංචි අවෂධවේදයා හරහා දැම්මත මේ පාම්සිටි කල සොයිට එක කරන්නේ මේගොල්ලො බලනවා හා මේක මේ රාක්කවල මේ ප්‍රස්ක්‍රිප්ෂන් එකක් අනිවාරෙන් අවශ්‍ය අන්තරයිද අවෂද පවා රක්ක දලාතින මේ කකස්්නම ස්ලට ගන්න හරි ප්‍රශ්නයක්නේ හෙමගන්න බෑන ඒ ගන්නන් ඩොක්ට කෙනගෙන් ප්‍රස්ක්‍රිපක්ෂ්ණ ගතිෙන. එතකොට මෙන්න මේකලු තර්ක කනන්න පාමසි ටිකත් සයිටක කියනවා මෙන්න බලන්න මේ ගොල්ලු මේ අන්තරාදායක අවෂද කිසිම මේ වග විවාාගයක් නැතුව මෙන්න විකුණන්න වර්පනය කල්ල තියන මේක විරුද්ධටයතු කරන්න කියලා. එතකොට හැබැ අධිකරණය තිීරණය කරනවා නෑ. මේ ෆාමසියේ ්‍රාක්කවල ඉස්සරහය විල්ල ප්‍රදර්ශනය කල්ලා තියෙනකවිල්ලා අර්පණය කිරීමක් නෙවෙයි ඒක ඉවිටේෂන්ට ්‍රීට් එකක් විතරයි. මොකද එතනින් බෙට්ටික අරංගන්න පාරිබෝගිකය තමයි කවුන්ටරට අර්පනය කරන්න මෙන්න මේ බෙට්ි මට දෙන්න එයා තමයි අර්පනය කර එතුඒ ප්‍රතිග්‍රහණය කිරීම සිදු කරන්නේ අල්ලියා පදිංචි වසල්වේදිය ෞෂ්ධවේදයා බෙට්ික බලා මෙතන තියෙනවා නම් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ෝනේ නිකම් මිලදීගන්න බැරි මෙතන අරගෙන ඇවිල් තියෙනවානම් පරිභෝගිකය කවුන්ටේ වෙත ඒක ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණ හැකියාව එක නොදීඉන්න හැකියාව බලතලය ෆාර්ම්සිස් සතුයි ඒ නිසා දැ මෙතන රාක්කවල ප්‍රදර්ශනය කිරීම ඉන්නිිටේන්ට ක්‍රී් එක ඒක තමන් විසින් තෝරගෙන පාරිබෝගි කැවිසින් කවන්ටේ වෙත ගෙනයාම ඔෆෝ එක ඒ නැවතත් ෆාමසිස් සින් ප්‍රතිග්‍රහණය කළ හම තමයි ගිවිසුම ඇතිවෙෙන ඒක නිසා මෙතන කිසි පශ්යයක් න අන්තරාදායක අවෂත් තිබ්බා කියලා මොකදේවා විකුණ නාවද නැද්ද කියලා තිරය කිරීමේ අභිමතය කවන්ටරන්න ෆාමසිස් සතුන්ඒගැන්නේ මිල ලකුණු කළ බාන්න විකුණන්න ප්‍රදශනය කන්න බාණ් ඩැවිල් ට ටට් එකක් තමයි එක අනිවාරයෙන් ඔයාට විකුණන්න ඕන කියලා නියමයක් කොහවක් නෑ කඩෙක් කනාර පුලුවන් ඔන්නන්වාට විකුණන් නැතුයින් ඉළඟට වෙලඳ දැන්වී වෙලන් දැන්වීම් කියන්නේ අපි කලින් කතා කලාවගේ දැන් අපිීතටම කාරෙක් විකුුණන්න දැම්මක් මිනිස්සුේ වෙළඳ දැන්වීම දැකලා මනිස්සු දහක්තාකග ොට ම මේ දන්න්නේ දා දස් දෙනට කාරක කොහොම දෙන කාර කැරි ක අරලදන්නද බෑ. කරන්න තියෙන්නේ බෙලඳ දැන්වීමක් කියන ඉවිටේෂන් ට්‍රීට් කියලා සැලකීම මේකට අදර් කේස් ලෝ එක තමයි ලාියර්ස නෙග්‍රීස් කියන කේස් ලෝ එක මේ එක ලංකාව කේස් ලෝ එක මේකදී හැම් මසල හැම් හැම් කියන මස් වර්ග විකිනීමට කොළභායතනයක් දැන්වීමක් පල කරලා තියෙන එ දැන්වීම දැකලා නුවරෙලියෙන් ඇනවමක් ලැබෙනවා එ යනඋමට අනුව අදාළ කොළ භාහිතනය තැපැල් කල්ල යවනවා දුම්රියෙන් යවනවා නුවරෙලියට හැම් ප්‍රමාණය හැබැයි ඒක නුවරෙලියට ලංඟව වෙඇති නරක් වෙලා එතකොට අධිකරණය තීරණය කරන්නවා මේ අත්තටම මේ සංග්‍රහ කිරීම සඳහා මේ ඇඩ්ඩටස්මන්ටෙක් කියන්නේ සංග්‍රහ කිරීම සඳහ වූ ආරාධනවක් පමණයි නුවර ලීඳන් ඇනවුම ඇවීම තමයි ඔෆයි පැවැ අර්පනය කිර සිද්ධ වෙන්න ඒ ඇඩවුම්ම ප්‍රතිග්‍රහණය කිරීම කොළඹදී සිද්ධ කළ පසු තමයි ගියවසුම ඇතිවෙන්නේ කොළඹදී නැතුූ නුවර ලියදි නෙවෙයි කොළඹද ඇති වෙති ගිය්සුමේද කොළඹබි දුම්රියයට හැම් පට ඕනකොට එතකොට හැම්ටික නරක් වෙලා තිබලන් තමයි මේක වගඋත්තරකරු වගකිව යුතුවෙන්නේ මේ තැපෑලිදී බාධ වෙලා ඔ කටයුතු පරක්කු වෙලාගෙනයාම දුම්්‍රිය මොනහරි ප්‍රමාදයක් හේතුවෙන් මඟද සිදුවෙන නරක්වීමට හැම් නරක්වීමට මේ හැම් විකුණන පුද්ගලයා වග කියන්න අවශ්‍ය නෑ කියලා තීරණය කරනවාකද අධිකර ඟග්‍රබි බලමුුවන්දේසිය වන්දේ සීකති සාමාන්ඩයෙන් ඉහළමලංසුවට තමයි විකිනීම සිද්ධවෙන්නේගනිවාරෙන් ඉහළමලන්සුවට ලබා දෙන්න ඕනේ ටෙන්ඩවලහෙම වැඩිම ඉල්ලීමට ලබා දෙනා කිය දෙයක් ටන්ඩර්වල නෑ නමුත් වන්දේසියකද ඉහළමලංසුවට ලබා දෙන්න බැඳීමක් තිේරුම් මේකට අදාල වන කේස්ලුවය එක තමයි පේනිවසස් කෙව් කල මේකෙදී වග උත්තරකරු ලංසුව හාහා තුන් යවර කරන්න කලින් එකැන මිටියයෙන් අදාළ බා්ඩයට පහරදිල එක ලබා දෙන්න කලින් මෙ ඉහළම ලංසුව තියෙනවා මේ වග උත්තරකරු වැඩිම ලංසුව තියෙන ැබැ මටියෙන් තට්ටු කරන්න කලින් මෙයා තමන්ගේ ලංසුව ඉල්ලාස් කරගන්න වවෙෙන්දේසි කට්ටිය උසාවියට මොකද මෙයා ඉහළම ලංසුව ඉල්ලවා ඇැබැ අපි මේ තුන්ෑවරයි කියලා මිටියෙන් තත්තු කරන්න කලින් මේක ඉල්ලාස් කරගත්තා. මේකෙන් අපිට අසාධාරණයක් වුණේ කියලා එගොල්ල අධිකරණයටයම් දකට අධිකරණය තිීරණය කන්නවා වෙන්දේශය කියන්නේ සංග්‍රාකිරම සඳහ වුව ආරාධනයක් පමණයි. ඇතැදි කෙනෙක් ලංසුවක් තියෙනවා කියන්නේ අන්නේ ලංසුව තැබීම තමයි අරර්පනයවෙන්නේ. අර්පණය අපි දන්නවා ප්‍රතිග්‍රහණය කරන්න කලින් ඕන වෙලාගේ ඉල්ලාස්කර ගැනීමේ හැකියාව අර්පනකරුවත තියෙනු හැකයන්නේ මෙතැන්දි ලංසුව තුංෑවර කරන්න කලින් මිටියන් තට්ටු කරන්න කලින් බාන්ඩට මේ අනිවායෙන්ම ඉල්ලාස්කර ගැනීමේ අයිතිය වගඋත්තරකරුට තියෙනවා ඒක නිසා මෙතැන්දියා ගිවිසුම කඩ කිරීමක් සිද්ධගල්ලන ව තමයි මෙතැන්දි මතක තියාගන්න ඕන වැදගත් කරුණක් තියෙනවා මෙතන වන්දේසියකදී ගිවිසුම ගොඩනැගෙන්න්නේ මල්ලදී ගන්නා පාර්ශවය සහ වික්කුණ විකුණන බඩුව අයත් පාර්ශවය අතර විතරයි වන්දේසිකරු කියන්නේ තුන්ගනි පාර්ශවය පැෙන්දේසිකරු සමග කිසිම ගිවිසුමක් ඇති වෙන්නේෙ නෑය කරන්නේ එක අතර මැදික් විදියටන් ඉඳගෙන මේක වික්කුණන්න ංසු කැඳගීම පමණයි වින්දේසිකරන ඇත්තරම ගිවිසුන් පවතින්නේ ලංසූති කියල මිලදී ගන්න කෙනක් අදාළ බාන්්ඩේ නියම යිතිකාරයක් අතර විතරයි ඊළඟට අපි වික්කිනුම්්‍යන්ත්‍ර වික්කිනුම්යන්ත්‍ර ගැන කතාගොලො මේකට අදාළ කේස්ලෝ එක තමයි වි වසස් ල බෝ මේක තීරණය වෙනවා බස්වල කාල සටහනක් ප්‍රදර්ශනයට ලක්කිරීම ඉන්ටේෂන්ට ට්‍රීට් එක ඔන්න අපේ බස් තියනවා ඔගොල්ල ඕන වෙලාව එන්න අපේ බස් මෙන්න්න මේ මේ වෙලාට තියෙන ඔගොල්ලන්ටේවේ අන්න පුළුව ඔන්න බස් සමාගමෙන් කාල සටහන දාලා ඉන්ටේෂන්ට ්‍රීට් එකක් කන්නවා එතකොට මගේක් ගිහිල්ලා මුදල් දීලා ටිකට්පතක් ඉල්ල නැග තමයි අර්පනය මග තමයි අර්පනය කරන්නන්නේ කවන්ටයට සල්ලියය ගෙන ික්ත්පතා නිකුත් කිරීම තමයි ප්‍රතිග්‍රහණය වෙන්ඩි. ඊනඟට අපි බලමු අර්පනයක් අවසන් කිරීම. කාල වෙල්ලාව වැඩිය නැතිනිසා මේ ටික පොඩක් ක්මට කියනවා. අර්පනයක් අවසන් කරන්න පුළුවන් ක්‍රම කහිපයක් තියෙනවා. පළමන එක තමයි ප්‍රතිග්‍රහණය කිරීම. දැම්ං සුනිල්ට මගේ කාරික විකුණනොව කියලා විකුණන්න අර්පනය කන්නවා සුනිල්ලේක ප්‍රතිග්‍රහණය කළ වහාම මගේ අර්පනය අවසන් වෙන කැෙක්ට ඇල්න්න මගේ කාරරිකා ඉල්ලන්න බෑමකි මගේ අර්පනය ප්‍රතිග්‍රහණය කළ වහාම අවසන් වෙලා යනවා මේක සජ වීරමන්ත්‍රී මහත්මයා කියනවා අර්පනය කිරීමට ප්‍රතිග්‍රහණයක් කියන්නේ වෙඩි බිහෙත්වලට පත්තුකරපු ගිනික රක් ධානයක වගේ නවත අපසු හැරවිය නොහැකි ක්‍රියාවක් කියලා වැඩි හෙත්ල ගිනිකුර දම්මටස්සේ ගිනි ගන්න එක අය අපට අපසට හරවන්න බෑණි තිබ්බතත්වට අන ඒ වගේ කියන අර්පනය ප්‍රතිග්‍රහණය කිරීම ඒවගේම තමයි මං මගේ ගෙදරවිකුණන්න කමල්ට අර්පනයගනවා ලක්්ෂා ඇත්තවර මකද කරන්න කමල්කන ලක්ෂය ඇත්ත වැඩි ඔය ගන්ටනම් මට ගන්න බෑයආර්පනය ප්‍රතික්ෂේප කන්නවා අන්නේ ප්‍රතික්ෂේපකරු කරපු වහාම ආර්පනය අවසන් වෙනු එයට දවස්තුනට පස වෙල්ල මට කියන්න බ හරි ලක්ෂ ඇත්තවටමං කැමතිවා දැන් දෙනවයි කිව්වනේ දැම්මට දෙන්න නැත් තම උසාාවයාාව කියලා යටවිල්ල කියන්න බෑ ඒවගේමතමයි ප්‍රතිාර්පනයකිරීම ොකක්ද ප්‍රතියාර්පණය කිරීම කරන්නේ කිරදී ප්‍රතිර්පණය කිරීමේදී සිද්ධ වෙන්නේ මම කියන අමගේ ක්ෂ හැත්තකට ගුණ නවාගිය. අරේ නවා නෑන ක්ෂ හැත්ත වැඩ මට ලක්ෂ හැටකටද එතකොටන්න එයා ඒක ප්‍රතිග්‍රාණය කලානවේ එයා ප්‍රති අර්පනයක් කළලා මට කවන් ෆක මං අර්පනයයක්ල ඒක ොන්දේසි වෙනස්රම අපි ල ුත් කිවන ප්‍රතිග්‍රහණ කිරීම සිදගරන්නන ර්ණනය එක ඒයා අකාරය ඒකාරෙන් මනැතු කොන්දේසිවල වෙනසක් සිද්ධවයනවන ඒ ැවිල්ලා එයා විසින් මටගන්න ප්‍රතිර්පනය ප්‍රතිාර්පනයකද අර මම් මුලින් ලක්ෂ හැත්තාවට මගේගේ දෙන්නම් කියපු එක අවසන්න නවා අරය ලක්ෂ හැටකටගේ ඉල්ලපු ගම දැන්තියෙන්නේ අලුත්තර්පනය පරණ එකට අයිත්‍යන්න බෑ ඒවගෙන මයි කල්ලි කුත්වීම කල්ලිකුත්තීම කියන්නේ සාධාරණ කාලැ එක කියන්නේ මං කියනව සුනිල්ට ඔන්න මගේගේ විකුණන්න තියෙනවා ලක්ෂ හැත්තයකට මගේගේ දෙන්නා පා මේක මිලදී ගන්න කියල මංයට ආර්පනයක. කල්ලා ඉඳලා ඕකප් සුනිල් මුකත් කියන්නෑ. ඒ අතරේ මංහිතනා සුනිල්ට වැඩක් නෑක මේ අගන්නගෙලම වෙන පාර්සුවයකට ගේ විකුණනවා මස තුනකට බස්සෙ සුනිල්ල ල්ලට කියනවා නෑමං මන් මේඒවා කිවන ට ආර්පනය කලා මේ මට දෙන ගෙලායි මට දෙන්න ඇත දෙැ මේ එකකයි වම වෙන කෙනෙක් තු මංසාාවය එහම කියන්න බ. කදතකොට කල්ලිකුත්තීම සිද්ධ වෙල ආර්පනයක් සදා කාලිකව පවතින්නේ අර්පනය යම් නිශ්චිත සාධාරණ කාලයකට පස්සේ අවසන් වෙනවයි කාලය ඇතුළත කන්නේ ආර්පනය ම සහ වෙනවා මං කියනවන ඔන්න දවස්හතක් ඇතුලතු මට කියන්න මේගේ මිලදී ගන්නවද කියලා දස්සතින් පස මම් එකක වෙන කෙනෙක්ට දෙන කිවන ගන්න දවස්හත ඇතු ආර්ණනය ප්‍රතිග්‍රහණය කළ යුතුයි නැත්තං සතියකට පස්සේ ද සතකට පස අටිනි දවසය විල්ලා අය මේක ඉල්ලන්න බෑ එතකො එයටට උසාවින්න බෑ මගේ අර්පනය මං මේ ප්‍රතිග්‍රහණය කලා මං ගියසුම කාගලා එක් කියලා සාධාරණ කාලය එහෙම නැතන් හෙමනියමීත දවසක් දක්වල නැත්තන් සාධාරණ කාලයක්ක් ඇතුළේ ආර්පනය ප්‍රතිග්‍රහණය කරන්න ඕන නැතා අර්පනය අවසන් වෙන මේ කොටස්ටික තමයි අද දවස අපි සාකච්ඡා කරන්න තියෙන්නේ පේපරකට සාර්ථකව ලක්ුණු ගන්නවන්ම පුළුවන්තරං කේස් ලෝස් මතකතියාගෙන න්නඕන කේස්ලෝස් කොහමද මතකතියාන්න නොන එකවගේ පොයින්් එන්න කේස් ලෝස් දෙක් මතකතියාගෙන වැඩක්න ැෙක් සමාන ෆැක්්ට ක්සා ජච්මෙන්ට එකක් තියෙන කේස් ලෝස් දෙක් මතකතියා ගත්ත කියලා වැඩක් නෑ මකදවට ආයගුවි කරන්න තිෙන්නේ එකම ලීගල් පොයින්් එක නිසා එකකට එකක් වෙනස් කේස් ලෝස් සියක් විතර මතකතියාගෙන න්නගේ එක්ෂෑමකට ද. කේස් ලෝ සීියයක් දන්නවා කියන්නේ එකට එකක් වෙනස් කේස් ලෝ සීයක් දන්නවා කියන්නේ පය එකට එකක් වෙනස් තර්කන සීයක්ක් දන්නවා කියන එතකොට පට ප්‍රබලමික් වක්ෂ එක කාවත එෙක්ෂෑම් එකට වා ඕන කත්තකට තර්ක කරන්නේ කේස් ලෝස් දන් කේස්ලෝ එකක ඇතුළෙම අට වගේ තර්කනය සත්‍යාපනය කරන්න පුළුව එක නිසා සාර්ථකම දේතමයි ලෝ ෆික වන් worldට හලෝ පුළුවන්දරං මතගතවාගෙන යනෙ එහෙනං අදට අපි මේ පාඩම අවසන් කරනවා බෝමිස්සූතියි